साधु साधु साधु। नमस्कार वेवा බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි। නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි। නමස්කාර වේවා संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। गुरुदेवोत्तम अपगे कल्याण मित्र गौरवनीय पिंगतलक स्वामी वहाँसेट अपगे नमस्कार वेवा। साधु साधु साधु। गरुतर महासंग्रत्नी अवसराई श्रद्धावंत पिंगतुनी अदापि विशेष देशनावक श्रवणी करंट सूदानव वेन्ने මේ දේශනාව අපගේ භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනා කරපු දේශනාවක්। භාග්‍යතුන් වහන්සේගේ දේශනා අතර භාග්‍යතුන් වහන්සේගේ විශේෂ දේශනා තියෙනවා। දැන් අපි ගත්තතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා සුත්ත සූත්‍ර දේශනා ගේය ගාථා ගාථා වශයෙන් දේශනා කරපු වේයාකරණ අභූත ධම්ම වේදල්ල ඒ ආදී වශයෙන් දේශනා අතර ජාතක කියලත් භාග්‍යතුන් වහන්සේ දේශනාවක් දේශනා කළා। එතකොට විශේෂ ජාතකයක් අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනාකට වදාළ මේ ජාතකයක්। මේ ජාතක පොත් වහන්සේගේ ඇතුළත් ජාතකයක්। ඒ වගේම ඇතම් කෙනෙකුට කියන්න හිතෙන්න පුළුවන් ඒ ජාතක දේශනා අහද්දී ජාතක දේශනා කියවද්දී මෙහෙම භාග්‍යතුන් වහන්සේගේ දේශනාද එහෙම නැත්නම් කුරුණෑගල යුගයේ යාපහුව යුගයේ ඒ පරාක්‍රම බාහු රජුගේ ලියපේවද ජාතක පොත් වහන්සේ කියන්නේ කියලා. ඒතර ජාතක පොත් වහන්සේ පරාක්‍රම බාහු රජුගේ කාලේ සාහිත්‍ය කෘතියක් විදිහට ලියුණා. නමුත් ජාතක පාළි සහ ජාතක අට කතාව රහතන් වහන්සේලාගේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු එක. එතකොට මේ ජාතක පාළිය සහ ජාතක අට කතාව මුල් කරගෙන තමයි ජාතක පොත් වහන්සේ ලිව්වේ। එතකොට ජාතක පාළිය රහතන් වහන්සේලා ත්‍රිපිටකය තුලට ඇතුළත් කරලා තිබ්බේ। එතකොට මේ ත්‍රිපිටකයේ ගාන්තාරෝඩ කරද්දී මාතල යලු විහාරයේදී රහතන් වහන්සේලා කුන්තගත තිස්ස මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ත්‍රිපිටකයේ ගාන්තාරෝඩ කරද්දී මේ ජාතක පාළියත් ගාන්තාරෝඩ කළා। මොකද මේ ජාතක පාළිය කියන කොටස ත්‍රිපිටකයට ඇතුළත් භාග්‍යතුන් වහන්සේගේ නවාංග සාස්ත්‍රෝ ශාසනයට ඇතුළත් දේශනා ජාතක। එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ අතීත විස්තර ගෙනහැර දැක්ුවේ। එතකොට බුදුරජාණන් වහන්සේට පුළුවන් අතීතයේ සිදුවෙච්ච සියලු තොරතුරු හකුලලා ගන්න පුළුවන්। ඒ සියලු තොරතුරු පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ। ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ දේශනා තමයි රහතන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් කටපාඩමින් දරාගෙන ඇවිල්ලා බාහනක පරපුරෙන් අරගෙන ඇවිල්ලා මාතලාල් විහාරයේදී ගාන්තාරූඪ කළේ ඒ රහතන් වහන්සේලා විසින්මයි। එතකොට මේ ජාතක දේශනා ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකට වදාළ භාග්‍යතුන් වහන්සේගේ දේශනා අද විශේෂ ජාතක දේශනාවක් අපි ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ। භාග්‍යතුන් වහන්සේ විසින්ම වදාළ අතීත විස්තරයක්। මේ ජාතකය අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ අපි ඉපදලා ඉන්නේ ලංකාද්වීපයේ। එතකොට මේකට සිංහලද්වීපය කියන වචනේ පාවිච්චි කරනවා අපි। ඊළඟට මේ දේශයට තඹපන්ණිය කියලා අතීතේ පාවිච්චි කළා। නොයෙකුත් වචන වලින් පාවිච්චි කළා ලංකාදේශයේ ආදී වශයෙන් මේ ලංකා ද්වීපයට නොයෙක් නම් පාවිච්චි කරන අතීත විස්තරයක් ලංකා ද්වීපය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනා කරපු දේශනාවක් අපිට මුණ ගැහෙනවා ජාතක පාළියේ අතීත විස්තරයක්. වර්තමානයේ බොහෝ පිරිසක් අපේ ලංකාද්වීපයේ අතීත තොරතුරු හොයාගෙන නොඑක ආකාරයේ පැටලි පැටලි යද්දී අපිට බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලින් වදාළ සියලු ධර්මයන් පරිපූර්ණව අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේගේම බුද්ධ වචනයක් ලංකාද්වීපයේ ඉතිහාසය ගැන හම්බ වෙනවා. ඊළඟට මේ දේශනා ජාතක පාළි ආදී සූත්‍ර විනය ඊළඟට මේ දේශනා ඔක්කොම ගන්ථාරූඪ කළේ රහතන් වහන්සේලා. එතකොට රහතන් වහන්සේලා මේ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කළ නිසා අපිට කිසිදු සැකයක් ඇති වෙන්නේ නැහැ. මේ රහතන් වහන්සේලා මුක පරම්පරාවෙන්ම තමයි අරගෙන ඇවිල්ලා මේක මේ ගාන්තාරුඩ කලේ. කිසි සැකයක් නැහැ. වරදින්න බෑ රහතන් වහන්සේලාට. මොකද රහතන් වහන්සේලාට වරදින්න බෑ කියලා වදාළේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය. එතකොට ඒ නිසා මේ දේශනාව අපිට ඉතා වැදගත් වටිනා දේශනාවක්, වටිනා ජාතකයක්, ලංකා ඉතිහාසය ගැන අපේ සාස්ෘන් වහන්සේ අතීත විස්තරයක් දේශනා කළා. එතකොට වර්තමානයේ කරුණු හොයන පරිශ්‍රණය කරන පරිශකීන්ටත් ලංකා ඉතිහාසයේ මොන වගේ ස්වභාවයක්ද තිබුණේ? වර්තමානයේ මිනිස්සු ගොඩාක් කතා වෙනවා අතීත ජන මිනිස්සු හිටියා, අතීතයේ මේ වගේ පිරිස් හිටියා කියලා. නොඑක ආකාරයේ පිරිස් කතා වෙද්දී ඒ ඔක්කොටම ලස්සන පිළිතුරක් අපේ සාස්ෘන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම ලංකාද්වීපයේ ඉතිහාසයේ ලස්සන විස්තරයක් විග්‍රහ කරලා තියෙනවා. මේ ජාතකයේ නම තමයි වලාහස ජාතකය. භාග්‍යවතුන් වහන්සේ දිගු ලොම් ඇති 이르දිමත් අස්වරාජයෙක් වෙලා හිටිය අතීත විස්තරයක දේශනාවක්. මේ දේශනාව මේ ජාතකයේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන කාලේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සවැත්නුවර ජේතවනාරාමයේ මේ දේශනාව දේශනා කරන්නට හේතුව ඒ සවැත්නුවරම හිටපු තරුණයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා පිණ්ඩපාතේ වඩිද්දී ඉන්ද්‍රයන් රැකගත්තේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඉන්ද්‍රිය සංවරය හදාගන්නට කියලා. නමුත් ඉන්ද්‍රිය සංවරය මනාකොට හදාගන්නට බැරි වුණා. ඒ මොහොතේ ඉන්ද්‍රිය සංවරය මනාකොට රැකගන්නට බැරි වෙච්ච භික්ෂුව වටපිට බල බල යද්දී කාන්තාවක් දැකලා, ලස්සන රූපයක් තියෙන කාන්තාවක් මේ දැකලා පියකෙන ඇඳුම් අයිතන් වලින් සැරසිලා ඉන්න කාන්තාව දැක්කට පස්සේ අර භික්ෂුවට සිහිනුවන නැති වෙලා ගියා. කල්පනාව නොමකට වැටුණා. වෙන වෙන දේවල් කල්පනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පැවිදි ජීවිතය ගැන කලකිරුණා. මීට වැඩිය හොඳයි මම ගෙදර ගියා නම් කියලා කල්පනා කළා. භික්ෂුන් වහන්සේලාට කිව්වා මට ඕනේ සිවුරු වර්ලා යන්න. මං ආයෙමත් ගිහි ජීවිතයට වැටෙනවා. මට ගිහි ගෙදර හොඳයි, මේක අමාරුයි මේ පැවිද්ද. ඒ නිසා මම මෙහෙම මේ සිවුරු අරලා යනවා කියලා කියද්දී භික්ෂුන් වහන්සේලා කිව්වා ආසතුන් වහන්සේ මේ සංසාරේ බිහිසුණුයි භයානකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ බියකරු සසරක් කියලා. ඉතින් ඒ නිසා ආසතුන් වහන්සේ පොඩ්ඩක් කිව්වසකින් ඉන්න මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට යමු කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න අර භික්ෂුව එක්කගෙන ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මානිනී ස්ත්‍රියකගේ යම් රූපයක් ඇද්ද පුරුෂයාගේ සිත හාත්පසින් වෙලා ගන්නවා කිව්වා. ස්ත්‍රියකගේ යම් ශබ්දයක් ඇද්ද ඒ ශබ්දය විසින් පුරුෂයාගේ හිත හාත්පසින් වෙලා ගන්නවා. පුරුෂයාගේ යම් ගන්ධයක් ඇද්ද රසයක් ඇද්ද ස්පර්ශයක් ඇද්ද මේ පංචකාම අරමුණු වලින් පුරුෂයාගේ හිත හාත්පසින් වෙලා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විස්තරය දේශනා කළා භික්ෂුව අතීතයේ මේ කාන්තාව නිසා විනාශයට පත්වෙන මිනිසු විශාල පිරිසක් කාන්තාවගේ වසඟයට අහු වුණාට පස්සේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒවාට අහු වුණාට පස්සේ කාන්තාවකගේ මිනිසු විශාල වශයෙන් විනාශයට පත් වුණා. අතීතයේ විනාශයට පත් වුණා කියලා කියද්දී භික්ෂුන් වහන්සේලා කියා හිටියේ අනේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අතීත විස්තරකේනම් දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේ මිනිස්සු කොයිතරම් විනාශයට පත් වුණාද ස්ත්‍රියක් නිසා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඉස්සර කාලෙක යකින්නම් පිරිසක් යකින්නියෝ දැන් අපි කියනවා ලංකාද්වීපයේ අතීත විස්තර ගැන කියද්දී යක්ෂ ගෝත්‍රය මේ හිටියා කියලා අපි අහන්නේ. අපිට කියන්නේ අපි අහලා තියෙන්නේ. නමුත් මේ දේශනා බලාගෙන යනකොට අපිට පේනවා මේ මනුස්ස ගෝත්‍ර පිරිසක් නෙමෙයි. මේ බුද්ධ වචනේ එතකොට අපිට වැරදුනාද බුදුරජාණන් වහන්සේට වැරදුනාද? බුදුරජාණන් වහන්සේට කවදාවත් වරදින්න බෑ. එහෙනම් අපි මේ අතීත විස්තර ලංකාවේ අතීත විස්තර ඉගෙන ගන්නකොට හරියට ඉගෙන ගන්න ඕනේ. බුද්ධ වචනේ තුලින් අපිට මේ අතීත විස්තරේ තේන නිසා කවදාකවත් අපිට පැටලෙන්නේ නෑ. මේ බලන්න මේක දෙන විස්තරේ අතීතයේ යකින්නම් පිරිසක් ස්ත්‍රී මායන් දාලා පුරුෂයන් සමූහයක් ළඟට පැමිණියා. එතකොට මේ ස්ත්‍රී මායන් දාලා යකුණිය පුරුෂය වසඟ කරගත්තා. ඔවුන් වසඟීට අරගෙන ඔවුන්ව රවටාගෙන කම්සප විඳලා ඊට පස්සේ යකින්නියන් තවත් අලුතෙන් පුරුෂය පිරිසක් ආවට පස්සේ ඒ පිරිස ග්‍රහණයට ගත්තා. එතකොට අර කලින් අල්ලාගත් පුරුෂයන්ව මරාගෙන කද්දී ඒ යකින්නියන්ගේ හකු දෙපැත්තෙන් ලේ වැగిරුණා. මුරුමුරු ගාන ශබ්දේ නගමින් තලු ගසමින් මිනිමස් කෑවා. එතකොට මේ අපිට පැහැදිලිව පේනවා භාගතුන් වහන්සේ අපි හොඳටම දන්නවා භාගතුන් වහන්සේ මහියංගණයට වැඩියා. ඒකේ හරි ලස්සන සාක්ෂි සහිතව දැන් සෑරජානන් වහන්සේ වැඩ ඉන්නවා එතන. භාගතුන් වහන්සේ මහියංගණයට වැඩපු තැන. එතකොට භාගතුන් වහන්සේ යක්ෂය ගිරිදිවයිනට පැන්නුවා. එතකොට දැන් වර්තමානයේ නම් මහාචාර්යවරු ඉඳලා කියන්නේ ගිරිදිවයින කියලා පුරාවිද්‍යා මහාචාර්යවරු ඉඳලා කියන්නේ බොහෝ පිරිසක් ගිරිදිවයින කියලා කියන්නේ වලවේ ගඟයි මහවැලි ගඟයි අතර කඳුකර ප්‍රදේශය කියලා. නමුත් මහාවංශයේ මනාකට කියවගෙන යනකොට අපිට හමු වෙන්නේ ගිරිදිවයින කියලා කියන්නේ මේ ළඟ අහල පාලක තියෙන එකක් නෙමෙයි. භාගතුන් වහන්සේ යොදුන් දහසක් දුර ඈත දකුණු සක්වල මහා සාගරයේ මැද ගිහින් තියපු විශාල දිවයිනක් ගැන තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ විස්තරය තියෙන්නේ මහාවංශයේ සඳහන් වෙන්නේ. එතකොට මේ අතීතයේ මේ විස්තරේ යක්ෂයෝ මේ සිටියා කියන කාරණාව ගෝත්‍රයක් නොවනවා කියන කාරණාවට මේක හොඳ පැහැදිලි සාක්ෂියක්. ඒ යකින්නියෝ මිනිමස් කාලා තියෙනවා. මිනිස්සුන්ගේ පුරුෂයන්ව මරාගෙන කාලා තියෙනවා. මේ විස්තරේ තියෙනවා. දැන් අපිට මහාවංශයේ කියවගෙන යනකොටත් අපිට හම්බෙන කුහේනිය. එතකොට මේ කුහේනිය වාසය කරද්දී අපේ සක්දිවිඳුට බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපේ බාර දුන්නා. එතකොට සක්දිවිඳුට ලංකාද්වීපේ බාර දුන්නට පස්සේ සක්දිවිඳු විසින් විජය කුමාරයා ඇතුළු පිරිස රැකගන්න කියලා උපුල්වන් දෙවියන්ව ලංකාද්වීපයට වතාපසක වෙසින් උපුල්වන් දෙවියන් ඇවිල්ලා තාපසක වෙසින් ඇවිල්ලා ගහක් යට වැඩ හිටියා. මේ ඒ මිනිස්සු ටික ඉස්සරහට එනකොට පිරිත් නූල් දීලා පිරිත් පැන් බොන්න දීලා පිරිත් පැන් ඉස්සා. ඒ නිසා කුවේණිට අල්ලන්න බැරි වුණා. පිරිතේ බලය නිසා. ඉතින් මේ විදිහට ආරක්ෂාවල් දාලා තමයි මේ මනුස්ස ජනවාස ඇති වෙන පරිසරයක් මේ ලංකාද්වීපේ ඇති කළේ. එතකොට මේ යකින්නියොත් එක්ක ඊට පස්සේ මිනිසුන්ට ඇති වෙනවා. යකින්නියන් එක කොහොමද කම්සප වෙඳින්නේ? එහෙමනම් ඔය කියන විදිහට යකින්නියෝ විජය කොහොමද දීක කෑවේ කියලා. දැන් මේක පැහැදිලිව පේනවා. පුරුෂය මේ ආවට පස්සේ මේ යකින්නී විසින් ඒ පුරුෂයත් සමග කම්සප විඳලා තියෙනවා. ඊට පස්සේ තමයි ටික ටික පුරුෂයා වෙන පුරුෂය එනකොට අර පුරුෂයන්ව අතහැරලා ඒ අතහැරපු පුරුෂයන්ව මරාගෙන කන විස්තරයක්. මේක ලස්සන විස්තරයක්. අපි බලමු. මේක විස්තර කළා භාගතුන් වහන්සේ. මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක තඹ පණ්ඩි නමින් දූපතක් තිබ්බා. එතකොට තඹ පණ්ඩි කියලා කියන්නේ මේ ලංකාද්වීපේට එතකොට ඒ කාලෙත් භාගතුන් වහන්සේ දේශනා කරද්දී මේ නම තමයි පාවිච්චි කළ තියෙන්නේ ඒ කාලේ. තම්බ පන්නේ කියලා දූපතක් තිබ්බා. ඔය දූපතේ සිරීස වාස්තු නමින් යකුන්ගේ නගරයක් තිබ්බා. එතකොට මහාවංශයේ අපි ගිනහර දක්වද්දී මහාවංශය දිහා බලද්දී ඒ සිරීවස්තු නගරය ඒ කාලේ සඳහන් වෙලා තියෙනවා. මේ නගරය තමයි සිරීස වාස්තු කියලා කියන්නේ. එතකොට ඒ නගරෙම තමයි මේක භාගතුන් වහන්සේ දේශනා කරන්න මහන්නේ සිරීස වාස්තු කියලා නගරයක් තිබ්බා. ඒ යකුන්ගේ නගරේ වාසය කළේ යකින්නියෝ. එතකොට යකින්නියෝ තමයි මේ ලංකාද්වීපේ ඒ කාලේ වාසය කළේ. දැන් අපිට බලන්න පුළුවන් මේකේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ මනුෂ්‍ය ගෝත්‍රයක්ද කියලා. හොඳට තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍ය ගෝත්‍රයක්ද. එතකොට දැන් තනින් තනින් අපිට පුරාවිද්‍යා නටබුන් හම්බෙනවා අවුරුදු 1000 ගානකට කලින්. ඒ ඔක්කොම අධ්‍යයනය කරගෙන යනකොට හරියටම පැහැදිලි වෙයි ඔබට මොකද්ද මේ තියෙන ඉතිහාසය කියලා. මොහොතේ ගමන් යන නැව් බිඳුනට පස්සේ වෙලෙන්දොහි දූපතට ගොඩ වෙනවා. මේ මොහොතේ යන නැව් මේ දූපතට ගොඩ වෙනවා. මොහොතේ නැව් කැඩුනට පස්සේ එතකොට යකින්නියෝ මිනිස් ස්ත්‍රීන් මෙන් වෙස් ගන්නවා. හොඳට පැහැදිලි මේකේ. මිනිසුන්ගේ වගේ වෙස් ගන්නවා අර යකින්නියෝ. දැසි දස්සන් පිරිවරාගෙන දරුවනොත් ඇකේ වඩාගෙන ප්‍රණීතව පිළියෙල කළ කෑම් බීම් අරගෙන වෙලෙඳුන් ළඟට යනවා. අර වෙලෙඳ ළඟට ඇකේ දරුව හොයාගෙන ප්‍රණීත කෑම බීම් අරගෙන අර වෙලෙඳ ළඟට ගිහිල්ලා මහා නුකම්පාවෙන් කතා බස් කරනවා. එතකොට වෙලෙන්දෝ හිතන්නේ තමන් ඇවිත් ඉන්නේ මනුෂ්‍ය වාසයකට කියලා. එතකොට අතීත විස්තරය මේ. එතකොට අතීතේ භාගතුන් වහන්සේ පිරිනවම් පාපු දවසේ තමයි විජේ කුමාරයා ලංකාවට ආවේ. එතනින් තමයි මනුෂ්‍ය ජනාවාසය ඇති වුනේ. එතකොට ඊට කලින් විස්තරය මේ කියන්නේ මනුෂ්‍ය වාසයකට ආවා කියලා අර වෙලෙන්දන්ට හිතෙන්නේ. එතකොට වෙලෙන්දෝ නිතර මේ ඇවිල්ලා තියෙනවා. ඒ යකින්නියෝ ඒ මිනිස්සුන්ව මුලා කරන්නට ගවයන් කුඹුරු ගොවිතන් බල්ලන් කුකුලන් ආදී හැම දෙයක්ම මවා පෙන්නනවා. එහෙනම් මේ මිනිස්සු නේ මෙයාලට මවන්න පුළුවන්. ඒ යකින්නියෝ මිනිස්සුන්ව මුලා කරන්න ගවයෝ මවනවා. මවන්න පුළුවන්. කුඹුරු ගොවිතන් මවනවා. බල්ලන් මවනවා. කුකුලන් මවනවා. මේ ආදී දේවල් මවද්දී ඔවුන් මේ මිනිසුන් ළඟට ඇවිත් සැප දුක් අසා හොඳින් සලකනවා යකින්නියෝ. ඒතර මේවා මැව්වට පස්සේ අර මිනිසුන්ට වෙලෙන්දන්ට සැකයක් ඇති වෙන්නේ අපි මේ යකින්නන්ගේ දේශයකට ආවේ කියලා හිතෙන්නේ නැහැ. මනුස්ස ලෝක මනුස්ස ජනාවාස තියෙන පරිසරයකට ආවා කියලා තමයි හිතෙන්නේ. ළඟට ඇවිල්ලා හොඳට කතා බස් කරනවා. ඊළඟට ඔබට හිතෙන්න පුළුවන් මේ වෙලෙන්දා මේ දැන් අපිට මතක් වෙන භාගතුන් වහන්සේ කේස ධාතු මිටක් දුන්න තපුස් බල්ලික දෙන්නට. එතකොට ඒ තපුස් බල්ලික දෙන්නට කේස ධාතු මිටක් දුන්නට පස්සේ වෙලඳාමියා කියලා. අපි අහලා තියෙනවා ලංකාවට වෙලඳාමා කියලා. නමුත් ඒකේ සඳහන් වෙන්නේ ලංකාවට වෙලඳාමාවා කියලා නෙමෙයි සඳහන් වෙන්නේ. වෙලඳාමේ යද්දි මේ විදිහටම නැව කැඩිලා ගොඩ වැස්සා තිරියායට. එතකොට ඒ තිරියායේ ගල්තලාව ළඟ එතන සෑරජානන් වහන්සේ තියෙන තැන එතන ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ටික වෙලාවක් විවේක ගත්තා. එතකොට විවේක අරගෙන යන්න ලෑස්ති වෙද්දී ඒත් කේස ධාතුන්ගෙන් ටික කොටසක් ගන්න බැරි වෙනවා. එතන සෑයක් බැඳලා යනවා. එතකොට වෙලඳාමේ මෙහෙට ආව නෙමෙයි. වෙලඳාමේ යන නැව හැරිලා කැඩිලා තමයි මෙහාට ගොඩ බැස්සේ. ඒ තපුස් වල්ලික දෙන්න එහෙම මහපව් බුරුම රටට ගියා. ස්වර්ණදීපේ ඉඳලා තමයි එන ගමන් තමයි භාගතුන් වහන්සේ හම්බුනේ බුද්ධ ගයාවේදී. එතකොට ස්වර්ණදීපීට ආපහු ගියා බුරුමේට. ගිහිල්ලා කේස ධාතුන් වහන්සේලා ඉතුරු කොටස තැම්පත් කරලා ස්වේදගෝන් මහා සෑය හැදුවා. ඊට පස්සේ තපස් බල්ලික දෙන්නගෙන් බල්ලික ආපහු භාගතුන් වහන්සේ හොයාගෙන ධර්මයේ හොයාගෙන පිටත් වුණා. ආපහු ඉන්දියාව බලලා ඉන්දියාවට පැමිණිලා ඒ බල්ලික භාගතුන් වහන්සේගේ ධර්මය අහලා රහත් වුණා. තේර තේරේ ගාථාවල එක සඳහන් වෙනවා බල්ලික රහත් මුනිඳුන්ගේ ගාථා කියලා. එතකොට බල්ලික රහත් වුණා. එතකොට ඒ පිරිසගේ අපි තොරතුරු බලද්දි තරියටම निराවුල් වෙනවා. ඒ ධාතුන් වහන්සේලාත් එක්ක හිටපු පිරිසව අල්ලගන්න බැරි වුණා. කන්න බැරි වුණා. ඒ ධාතුන් වහන්සේලාගේ බලය තිබ්බා. එතකොට අර මෙහෙට නොඑක ආකාරයේ වෙලඳාමේ ආපු පිරිස් යකින්නියෝ යක්ෂණියෝ කාලා තියෙනවා විශාල වශයෙන්. මේ බලන්ට මේකේ විස්තරේ අපිට හම්බ වෙනවා. අනේ අපි දැක්කා ඔයාලා මොහොතෙන් ගොඩට බහලා ඇද්දී ඉතින් අපිට හරියට දුක හිතෙනවා. මේ යකින්නියෝ කියන්නේ කවුරුණත් කරදරයක වැටිච්ච වෙලාවක පිහිට වෙන්න එපාය. ඔයාලගේ නැව බිඳුණා නේද? අනේ ඔහම හරියට වෙනවා. ඔයාලට ගොඩාක් වෙහෙස බව පෙනිලයි. අපි මේ අපට කන්ට හදාපු දේවල් ඇන්න ආවේ. යකින්නියෝ කියන්නේ මේ කැඳ හරි හොඳයි. රසයි. මේ කන්න බොන්න එන්න අපිත් එක්ක ඉන්න. මෙහි හරි කුඹුරු හරි සරුසාරයි. මෙහි තියෙන්නේ මෙහෙම හදාපු බත් තියෙන්නේ. මෙහි කුඹුරු වලින් ගත්ත කාලවල බත් තියෙන්නේ. මෙහි තියෙනවා රස පළතුරු වර්ගන්. ඔයාලට හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. මෙහි එන්න කියලා. අර යකින්නියෝ අර පුරුෂයන් එක් කරගෙන රට ඇතුළට ටික ටික එක් කරගෙන ගියා. මෙහෙම රට ඇතුළට එක් කරගෙන ගිහිල්ලා විස්තර අහනවා. ඔයාලා කොයි රටේද? කොහේ යන ගමන්ද මෙහි ආවේ? ඔයාලා කොහොම මේ දූපත දැනගත්තේ? එතකොට මේ මොකවාත්ම දන්නේ නැති වෙලෙන්දෝ ටික කියනවා අනේ අපි මොකුත් දන්නේ. අපි වෙලෙන්දාමේ ආවේ. හදිස්සියෙම මේ නැව කැඩුනා කුණාටුවකට අහුණා. ඒ නිසා අපි මේකට ගොඩ වැස්සේ කියලා කියද්දී එහෙනම් අනේ ඔයාලා හොඳින් ඉන්න මෙහි අපි ඔයාලට හොඳට සලකන්න අනේ අයියන්නේ මෙහි ඉන්න මේ අපේ ස්වාමීවරුත් මේ මුහුදේ නැව ගමන් යද්දී මේ මුහුදේ නැව මේ ගිලිලා කුණාටුවකට අහුවෙලා විනාශ වෙලා ඔක්කොම මෙරිලා ගිහිල්ලා අපිට ස්වාමීවරුත් නැහැ අනේ ඔයාලා මෙහෙට වෙලා ඉන්න කියලා කිව්වා මේ විස්තර කිව්වා අපි ඔයාලට සලකන්න හොඳට සලකන්න මේ මෙහෙ ඉන්න කිව්වා ඊට පස්සේ ඒ මිනිස්සු කල්පනා කරනවා වෙලඳාම ආපු මිනිස්සු මේ හොඳ ඉස්රේ ඉන්නේ මේ හොඳට සලකනවානේ අපිට හොඳට කෑම බීමත් හදලා දෙනවා හොඳට අපෝපස්ථාන කරනවා ඉතින් අපිට මෙහෙටලා ඉන්න පුළුවන් ආය යන්න ඕනේ නෑනේ මේ විදිහට වෙලෙන්දෝ අර ඉස්රේ මායම් වලට කාන්තාව යකින්නෝ දාන ඉස්රේ මායම් වලට රැවටුණා සිරීස වස්තු නගරයට අර යකින්නෝ හැමීට හැමීට මිනිස්සු දෙක එක්කගෙන ගියා. එතකොට මේ විදිහට මිනිස්සු නගරය ඇතුළට එක්කගෙන යද්දි සිරීස වස්තු නගරයට අරගෙන යද්දි කලින් මේ විදිහට අල්ලගෙන හිටපු වෙලෙන්දෝ හිටියානම් මිනිස්සු හිටියානම් එයාලා අද්භූත මාංචු දාලා. ඒ කියන්නේ මාංචු ඒ යකින්නෝනේ ඒ යකින්නෝ මවනවා මාංචු. අත් බැඳෙන්න 이르දිය මවනවා මාංචු. එතකොට මේ මාංච දාලා බැඳලා උමංගෙයි දැන් හැමතැනම උමං හම්බෙනවා. දැන් එතකොට බොහෝ පිරිසක් කියන්නේ මේ උමං හම්බෙද්දි රාවණගේ උමං කියලා. දැන් මේවා හොද්දට පැහැදිලි. මේ උමං හම්බෙද්දි කාගේද උමං කියලා. මේ උමංගෙයි හංගනවා. හංගලා ඊට පස්සේ ඒ උමංගෙයි තියලා අලුත් පිරිසක් හෙද්දි පරණ අයව අර මිනිසුන්ව ගිහිල්ලා කනවා. මුරුමුරු ගාන ශබ්දයෙන් යුතුව කනවා. අර මිනිස්සු කාලා ඉවර වුණාට පස්සේ දැන් දැන් මිනිසුන් කෑවා. එතන අනිත් මිනිස්සු ටික සිරීස් වස්තු නගරේ ඉන්නවා. ඊට පස්සේ යකින්නියෝ කරන්නේ මොකද්ද? මේකේ හොඳට පැහැදිලි. මේකේ තියෙනවා නංගන් ඇතුව තියෙනවා. ඒ කාලේ මේ රාජධානී තිබිච්ච භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයයි මේ. මේ අපේ එකක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ජාතකයේ ජාතක පාළිය ඇතුළත් වෙලා රහතන් වහන්සේලා විසින්ම ලියපුවා මේ. එතකොට මේක තියෙනවා ඒ මිනිස්සු පරණ මිනිස්සුන්ගේ කාලා හිට අර මිනිස්සු ටික සිරීස වස්තු නගරයට දාලා යකින්නියෝ මොකද කරන්නේ කැලණියත් නාගදීපයත් අතර මුහුදු තීරේ ඇවිද ඇවිද ඉන්නවා පැහැදිලිව තියෙනවා වචන දෙක කැලණි නගරයත් නාගදීපයත් අතර මුහුදු තීරේ ඇවිද ඇවිද ඉන්නවා ඇවිද ඇවිද ඉන්නකොට ඒ උන්ගේ හැටි කියනවා දවසක් ඔන්න විස්තරේ දැන් දේශනා කරනවා මාන්නේ අතීත විස්තරේ මෙන්න මෙහෙමයි මෙහෙම මේ යකින්නෝ මේ තඹපන්ණි ද්වීපේ වාසය කරගෙන ඉන්නකොට දවසක් තඹපන්ණිය අසල මුහුදේ නැවක් බිඳී ගියා ඒ තඹපන්ණි ද්වීපය මේ ලංකා ද්වීපයේ අසලදී නැවක් බිඳුණා බිඳුණාට පස්සේ ඒකේ හිටියා වෙළෙන්දු 500ක් ඔන්න අතීත විස්තරේ දැන් ගෙන හර දක්වන භාගතුන් වහන්සේ වෙලෙන්දු 500ක් හිටියා. ඊට පස්සේ වෙලෙන්දු අර සිරීස වාස්තු නගරයේ සමීපයේම ගොඩ බැස්සා. ඒ සිරීස වාස්තු නගරයට ආසන්නයේ ගොඩ බැස්සා. ඊට පස්සේ මොකද වුනේ? යක්ෂ අර යකින්නියෝ වහා මිනිස්සුස් අරගෙන අර විදියටම කුරුඹුරු මවලා ඇකේ දරුවෝ හොයාගෙන ඊට පස්සේ බල්ලෝ ගවයෝ මවලා ලස්සනට මනුස්ස ජනාවාසයක මේ සිරි අරගන්න ස්වභාවයක් මවලා ඊට පස්සේ අර යක්ෂයෝ යක්ෂ නගරයට අරගෙන ගියා යකින්නෝ හිමීට හිමීට අර වෙළෙන්දු 500. කලින් අල්ලාගත්තු මිනිස්සු නොපෙනෙන භූත මාංච දාලා බැඳලා උමංගෙයි දැම්මා. එතකොට මේ වෙළෙන්දු 500 රට ඇතුළට යද්දි සිරීස වාසු නගරයට යද්දි යකින්නේ මොකද කළේ කලින් හිටපු මිනිස්සු ටික කලින් අල්ලාගත්ත මිනිස්සු ටික ඒ මිනිස්සු ටික උමංගේ දාලා හැංගුවා උමංගේ අතර දාලා අද්භූත මාංච දාලා නොපෙනෙන්න ගැට ගහලා තිබ්බා ඊට පස්සේ ප්‍රධානී යකින්නේ මොකද කළේ අර වෙලෙන්දා මෙයා 500 දෙනාගේ ප්‍රධාන වෙලෙන්දා සැමියා කරගත්තා අනික් වෙලෙන්දෝ 500 දෙනාම අනිත් යකින්නන් සැමියන් බවට පත් කරගත්තා. ප්‍රධාන යකින්නේ වෙලෙන්දට නිින්ද ගියාට පස්සේ තමන් අර උමංගේ හංගපු මිනිස්සු හොයාගෙන යනවා. කලින් හැංගුවනි උමන්ගේ වලවල මිනිස්සු ඒ මිනිස්සුන් හොයාගෙන යනවා හොයාගෙන ගිහිල්ලා ඔවුන් මරාගෙන කනවා එතකොට අනිත් යකින්නියොත් ඒකමයි කරන්නේ තමන්ගේ ස්වාමියා ළඟ රැට ඉඳලා ස්වාමියාට නිින්ද ගියාට පස්සේ අනිත් මේ කලින් හිටපු පුරුෂයන් හොයාගෙන යනවා ගිහිල්ලා ඒ මිනිස්සුන්ව මරාගෙන කනවා මිනිස් මස් කාලා ආ වෙලාවට ප්‍රධාන යකින්නියගේ ඇඟ හරීම හීතලයි මේකෙන් තමයි අල්ලගන්නේ එතකොට මෙනේ මස් කාලා ආවට පස්සේ ඒ ප්‍රධාන යකින්නිය එනවා ප්‍රධාන වෙලෙන්ද ළඟට එනකොට ඇඟ හරීම හීතලයි ප්‍රධාන වෙලෙන්දා ළඟට ඇවිත් යකින්නේ මිනිස් ස්ත්‍රියකගේ වෙස්ෙන් හාන්සි වුණා දැන් රෑ ස්වාමියා ළඟට ඇවිල්ලා නිින්ද ගියාට පස්සේ මේ නිදාගත්තට පස්සේ ස්වාමියාට නිින්ද ගියා ප්‍රධාන වෙලෙන්දා निंद गया पास याकिन नैगिट नैगिटला आर उम्मंगे हंगलते बिच खाली हिट समिया मरागन कैवा मुरमुरगाला कैवा मे काटदे पैते ले वैक्कीरी वैक्कीरी कैवाट पास इट पास रे इट पास आप वावा याकिन याकिन आय मनस वैसे अरगिन दंगालू स्वामी अला गिन्नवा इतकोट एंगा हरी ही तलाई मिनी मस्काल आप याकिन ही तलाई प्रधान प्रधान वेलेंद लंगट आवित याकिन मिनी स्त्री के वेसिंग हांसी उन्ना लंगिंग अविल हांसी उन्ना वेलेंदा ए स्त्री गन परीक्षा कोट बलाद्दी एगे एगे सिरुर सद शीतलट तिगसी गया එතකොට एगे ශරීරයෙන් අත තියද්දි යකින්ගේ ඇගේ අත තිබ්බට පස්සේ සීතලට දැනුණා වෙලෙන්ද ගැසිලා ගියා එතකොට प्रधान वेलेंद तेरुंगत्ता मे इन्नी मिनिस स्त्रियक नेवेई मे इन्नी यकिन्नियो ओक्कोम मे 500 दिनाम यकिन्नियो අපි අල්ලගත්තේ මේ යකින්නියෝ අපි කොහොම හරි මේකෙන් බේරිලා පැනලා යන්න ඕනේ කියලා හොඳට අදිස්ථාන කරගත්තා පහවද උදේම ප්‍රධාන වෙලෙන්ද මූණ හොදන්ට ගින් අනෙක් වෙලෙන්දන්ට මේක කිව්වා අනෙක් වෙලෙන්දන්ට කිව්වා අපි අනතුරුදායක තැනකට ඇවිල්ලා ඉන්නේ මේ ඉන්නේ අපිට ස්ත්‍රී වේශයෙන් මේ පෙනී හිටින්නේ යකින්නියෝ පරිස්සම් වෙන්න ඕනි වෙලාවක් මේ වෙලාව අපිව මරාගෙන කන්න පුළුවන් අපි ඉක්මනට මෙතනින් පැනලා යන්න ඕනි අපි ලොකු අමාරුවක වැටලා ඉන්නේ මේ මිනිස් ස්ත්‍රී නෙවෙයි මේ ඉන්නේ යකින්නියෝ ඉක්මනට මෙතනින් පැනලා යමු කිව්වා එතකොට ඒ ප්‍රධාන වෙලෙන්දගේ පිරිස හිටිය 500ක් ඒ 500 දෙනාගේ 250ක් පිරිස කැමති වුණා අපි මේකෙන් පැනලා යමු අපි කොහොම හරි මෙතනින් පැනලා යමු කියලා. තව සමහර 250ක් පිරිස හිටියා. එතකොට ඒ පිරිස කියන්න ගත්තා අපිට මේ ස්ත්‍රීන් හොඳට කන්න බොන්න දෙනවා. කවුද දන්නේ මේ රෑ හීනෙන් දැක්කද කියලා හොම එක. මේ හරියට කොහොමද කියන්නේ පොඩ්ඩක් සීතල වෙලා තිබ්බා කියලා. ඒ නිසා මේ බලන්න මේ කාන්තාව කොච්චර ලස්සනයිද. කොච්චර අපිට සලකනවද කන්න බොන්න දෙනවා අපිට ඔක්කොම පහසුකම් ටික දෙනවා ඉතින් අපිට මෙහෙ ඉන්න පුළුවන් නේ කිසි අපහසුාවක් නැහනේ මේ හොඳ ස්ත්‍රීන් ටිකක් හම්බෙලා තියෙද්දි මෙච්චර ලස්සන කාන්තාව ටිකක් හම්බෙලා තියෙද්දි හොඳ සැප පහසුකම් ටික හම්බෙලා තියෙද්දි අපි ආයේ මේක දාලා කොහෙ යන්නද කැමති කෙනෙක් කියන්න අපි ඉන්නවා කිව්වා ඉතින් 250ක් මේ ගමන පිටත් වෙලා යන්නට අකමැති වුණා 500 දිනාගෙන් 250 ප්‍රධාන වෙලෙන්ද ඇතුළු 250 කැමති වුණා මේකෙන් පිටත් වෙලා බේරලා යන් කියලා. එතකොට ඊට පස්සේ මොකද වුනේ? අර වෙලෙන්ද ටික හිමීට අර යකින්නන්ගෙන් හිමීට මග ඇරලා 250ක් පිරිස එතනින් පිටත් වෙලා මුහුදු තීරයට ආව හිමීට 250ක් එහි නැවතුණා. සිරීස වාස්තු නගරේ 250ක් නැවතුණා. අනෙක් 250 පිටත්ලා යන්න මුහුදු තීරයට ආවා. මුහුදු තීරයට ඇවිල්ලා අර මුහුදු තීරයේ අයිනේ කල්පනා කර ඉන්නවා අපි මෙතනින් පැනලා යන්නේ කොහොමද? මෙහෙන් යන්නේ කොහොමද කියලා. ඔන්න ඒ කාලේ ඒ දවස්වල මේ වෙලෙන්ද ටික මුහුදු තීරය අතරේ ඉන්නකොට ওই කාලේ අපේ මහා බෝසතාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුණ වහන්සේගේ අතීත විස්තරය මේ කියන්නේ. අතීත විස්තරයක්. මහා බෝසතාණන් වහන්සේ වලාහස්ස යෝනියේ ඉපදලා තිබුණා. වලාහස්ස කියලා කියන්නේ අස්වරාජෙක්, වලාහක කුලයේ අස්වරාජෙක්. එතකොට ඒ කියන්නේ ඒ අස්වයාගේ ඉතා දිගු එළු ආස්ලොම් තියෙනවා. ඒ ආස්යගේ ලොම් හරි දිගයි. එර්දිමත් ආස්සියෙක්. ඒ ආස්යා සම්පූර්ණයෙන්ම සුදු පාටයි. සුදු පාටයි. වේගෙන් අහසින් යන්න පුළුවන් ආස්සියෙක්. ඔබ දන්නවා යා සක්විති රජුරවන්ට ඒ වලාහක කුලේ ආස්සියෙක් පහළ වෙනවා. වලාහක කුලේ ආස්සියෙක් පහළ වෙනවා. ඒ ආස්යයට පුළුවන්. මේකත් බුදු දේශනාව. සක්විති රජුරවන්ට පාලන ආස්යයට පුළුවන් සිවුරංග සේනාවත් එක්ක චක්‍රරත්නයත් එක්ක ආහසට පැන නගලා සිවුරංග සේනාවත් එක්ක රජුරවන් උදේ කෑම කන්න කලින් උදේවරුෙම කෑම කන්න කලින් සතර මහා දිවයිනට ගිහිල්ලා සාගරයේ සීමාවකට ඇති සතර මහා දිවයිනට ගිහිල්ලා ඒ රාජ්‍යයකට අනසක පතුරුවල එන්න පුළුවන් අහසින් ගමන් කරලා. එතකොට ඒ තරම් අහසින් වේගයෙන් යන්න පුළුවන් අස්රාජයෙක් පහළ වෙනවා. සක්විති රජු රටකට කියනවා අස්සරත්නේ කියලා. එතකොට ඒ වලාහක කුලයේ අස්සෙක් පහළ වෙනවා. ඒතර දැන් මේක කියන බෝසතාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා. බෝසතාණන් වහන්සේ එදා ඒ වලාහක කුලයේ අස්සරාජයෙක් වෙලා ඉපදලා හිටියා. ඒ අස්සයා මේ සුදෝසුදු පාටයි අහසින් යන්න පුළුවනි. මේ අස්සයා වාසය කළේ හිමාලයේ ඉන්දියාවේ හිමාලයේ තමයි මේ අස්සයා වාසය කළේ. ඒ හිමාලයේ ඉඳලා තම්බපන්නි ද්වීපයට අහසින් ආවා. මේ ලංකා ද්වීපයට එදා අහසින් ආවාර වලාහක අස්සරාජයා. ඒ කාලේ තම්බපන්නි විලේ මඩ ඇති ප්‍රදේශයේ ඉබේ හටගත් හැල්වි හැදිලා තිබුණා. මේක තිබුණා මේ ලංකා ද්වීපයේ විශාල විලක් තිබ්බා. ඒ විලේ මඩ ඇති ප්‍රදේශයේ ඉබේ හටගත් හැල්වි හැදිලා තිබුණා. අස්සය ඇවිත් ඒවා කාලා යනවා. එදාත් අස්සය ඇවිත් ඇල්වි කාලා තමන්ගේ රටට ආපහු හිමාලයට යන්න ලෑස්තියෙද්දී ඒ රටට යන්න කැමති කවුරුවත් ඉන්නවද කියලා කරුණාවෙන් මිනිස් හඬින් කෑ ගහලා ඇව්වා. මනුස්ස හඬින් වලහක කුලේ ඉර්ධිමත් අස්රාජයෙක් මේ. එතකොට මේ අස්රාජයට පුළුවන් කතා කරන්න මිනිස් වෙසින්. මේ ඉර්ධිමත් අස්රාජයෙක් පිම්බල සහිත බෝසතාණන් වහන්සේ අස්සකුලේ ඉපදිලා වලාහස අස්වරාජෙක් කියලා. එතකොට මිනිස් වෙසින් මේ අස්සය හඬ ගාලා කෑ ගහලා ඇහුවා ඉන්දියාවට යන්න බලාපොරොත්තු වෙන කවුරු කෙනෙක් ඉන්නවද? අර පිරිසගේ වෙලෙන්දු 250කගේ පිම්බලය. එතකොට පැනගන්න විදියක් නැතුව බලා සිටි ප්‍රධාන වෙලෙන්දා ඇතුළු පිරිස අස්සයා ළඟට වැඳගෙන දුවගෙන ආවා. අනේ ස්වාමීනි අපට මේ රටට මේ අපේ රටට යාගන්ට ඕන කියලා වැඳ වැඳ ඉල්ලා හිටියා. එහෙනම් මගේ පිටට ගොඩ වෙන්න කිව්වා. අස්රාජය කියනවා අනේ එහෙනම් මගේ පිටට ගොඩ වෙන්න පුළුවන් තරම පිරිස ගොඩ වෙන්න. සමහරු වලිගින් එල්ලුණා. සමහරු වැඳගෙන සිටගත්තා. බෝධිසත්වෝ ඒ 250 වැඳගෙන හිටගත් පිරිසත් 이르දිබල සහිත අස්රාජයෙක් මේ. ඒ අස්රාජයා 250ක ඒ සියලු සේනාව සියලු පිරිසම තමන්ගේ ආනුභාවයෙන් දඹදිව තමන්ගේ වාසස්ථානවලට අරගෙන ගිහිල්ලා දැම්මා. ඊට පස්සේ හිමාලයට පිටත් වුණා. ඒ යකින්නියොත් වෙනත් වෙලෙන්දන් ආවට පස්සේ ඊළඟට ආපහු වෙලෙන්දු ආවට පස්සේ මේ රට ඇතුළට ආවට පස්සේ අර යකින්නිය ඇවිල්ලා ආපහු අර විදිහට මායන් දාලා ඒ පිරිස අර සිරිස වාස නගරයට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අර හිටපු 250ක් නැවතිලා හිටපු අර මිනිස්සු ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා උමංගල දාලා මාංච දාලා හංගලා ඊට පස්සේ මොකද කරුවේ? අර මිනිස්සුත් එක්ක රෑ ඉඳලා අනෙක් මිනිස්සු ටික අර 250 පිරිස ඔක්කොම කෑවා. බුදුරජාණන් වහන්සේ වුණා උනේ මෙන්න මේක පෙන්වන්න. ඉස්රි මායන් දාලා ඉස්රින් විසින් පුරුෂයාව කාලා දානවා. පුරුෂයාව විනාශ කරලා දානවා. මේක පෙන්වන්න මේ යකින්නියෝ විසිනුත් මිනිස්සුන්ව කම්සප්ප විඳ මෙහෙම තියාගෙන ඉඳෙමින් පස්සේ කාලා දානවා. මරලා දානවා. ලේ පෙරෙද්දී කටේ දෙපැත්තේ ලේ පෙරෙද්දී අර යකින්නියෝ මිනිස්සු කාලා දැම්මා වගේ ඉස්රින් විසින් පංචකාමයෙන් පුරුෂයා වසඟ කරලා පුරුෂයන්ව විනාශ කරලා දානවා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉස්මතු කරලා පෙන්වුවේ මහණෙනි ඒ අස්සරාජා අඬ ගැසූ ගමන් පැමිණි සියලු දෙනා බේරුණා. මහණනි ඔය විදිහමයි තථාගතයන් වහන්සේ අනතුරු ඇඟවීමේ අවවාදේ නොපිළගන්නා භාගතුන් වහන්සේ යම් අවවාදයක් දේශනා කරද්දී යමක් දේශනා කරද්දී ඒක පිළිගන්නේ නැති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කාටත් වෙන්නේ මේ විනාශයමයි භාගතුන් වහන්සේ වදාලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට භාගතුන් වහන්සේ දේශනා කරන දේ නොපිළගන්නාව සියලු දෙනාට මේ විනාශ වෙනවා කිව්වා. දැන් බලන්න භාගතුන් වහන්සේම අතීතයේ යක්ෂයෝ කියලා කියන්නේ මෙන්න මේ වගේ පිරිසක් කියලා පැහැදිලි කරලා දුන්නා. ඒ යකුන් වාසය කළේ මෙන්න මේ විදිහට කියලා භාගතුන් වහන්සේ ලංකාවේ ඉතිහාසයේ දේශනා කළා. දැන් අපි ඒක නැතිව දැන් කියන්න ගියොත් මේ යක්ෂයෝ කියන්නේ ගෝත්‍රයක් කියලා කියාගෙන ගියොත් එහෙම එතකොට අපි අමාරුයි වැටෙනවා. එතකොට භාගතුන් වහන්සේ මේ විස්තර දේශනා කළේ. එතකොට මේවා අපිට කොහොමද වෙනස් වෙලා ගියේ? ගෝත්‍ර කතාවකට පෙරළුනේ කොහොමද? මේක විනාශයට ගියේ කොහොමද? ඒ ඉතිහාසයක් නොගන්න තැත්තට ගියේ කොහොමද? ද මේ ස්වභාවය වෙනස් කරගෙන මිනිස්සු රාවණ ඉතිහාසයකට කරකවනවා. මේක කොහොමද මේවා ආවේ? කොහෙන්ද මේවා මතු වුනේ? අපි ඒවා හොයාගෙන යනකොට හම්බ වෙනවා, අපිට හම්බ වෙනවා මේක විශාල වශයෙන් මේ පරිහානිය ආවේ මහනුවර යුගයේ. මහනුවර යුගයේ නොඑක ආකාරයෙන් හින්දු ආක්‍රමණ වලින් ටික ටික කාලිංග මාගිගේ ආක්‍රමණයෙන් විශාල වශයෙන් රාමායනයේ ඉන්දියානු ග්‍රන්ථයේ කියවල ලංකාව විනාශ කරන්න ආව රාම මේ කාලිංග මාග විශාල වශයෙන් මිනිස්සු අතර ප්‍රචලිත කළා මේක. ඊට පස්සේ නුවර යුගයේදී විශාල ආක්‍රමණ ටික ටික ඇවිල්ලා දමිල ආක්‍රමණ ටික ටික එද්දී ඒවා හරහා ඊළඟට නායකරන්සික කාන්තාව මෙහෙට පැමිණීම නිසා ඒ නායකරන්සික රජවරු එමත් එක්ක දෙමළ ආක්‍රමණ මෙහි ටික ටික පැතිරිලා යද්දී දෙමළ විශ්වාස හින්දු විශ්වාස මෙහෙට ටික ටික ඇතුළත් වෙන්න පටන් ගත්තා. දැන් අපිට හම්බ වෙන අයෝගේ විස්තර ගොඩාක්. දැන් බෝගම්බර හැදිච්ච හැටි, කෝලිය දියණියගේ, කෝලිය රජුරුවන්ගේ අගමෙහෙසියගේ දරුවෙක් ඉඳලා තියෙනවා නාමල් කුමාරයා කියලා. ඒතර මේ නාමල් කුමාරයා දෙවි කෙනෙක් වුණා කියලා ඒ දෙවිය අදහන්න පටන් ගත්තා කියලා මරණට පස්සේ දෙවියෙක් වුණා, දෙවිය අදහන්න පටන් ගත්තා කියලා දෙමළ මිනිස්සු මෙහි අරගෙන ඇවිල්ලා ඒ දෙවියව අදහන්න පටන් ගත්තා. දේවත්වයෙන් සලකසලක අදහන්න පටන් ගත්තා. මේ නුවර මහනුවර ටවුන් එක මැද්දේ දේවාලයක් හදලා පුද පූජා පැවැත්වුවා. දෙවියට නම තිබ්බා බෝගම්බර කියලා, නාමල් කුමාරය කියලා. මෙයා බෝගම්බර කියන නම තිබ්බේ ඒ ඉන්දියාවේ බෝගම්බර කියන ප්‍රදේශයේ ඉඳලා තමයි මේ අරගෙන ආවේ දෙවියා අදහන් අරගෙන ආවේ. ඒ නිසා එතෙන්ට නම තිබ්බ බෝගම්බර කියලා. දේවාලේ හදලා කෝවිල හදලා නම තිබ්බ බෝගම්බර කියලා. ඊළඟට මේ විදිහට තමයි එක එක නම් ආවේ. ඊට පස්සේ තව කතා මිනිස්සු ඒ කාලේ ගොතන්න පටන් ගත්තා. එක එක ධර්මයේ මේ ඉතිහාස කරුණුත් එකතු කර බෞද්ධ සංස්කෘතියත් එකතු කර තමයි මේවා මිනිස්සුන්ගේ හිත අතලට බැස්සෙව්වේ. දැන් රාම කුමාරයාගේ රාම සීතා දෙන්නගේ කතාව ආඳලා සීතා බුලත් කොලේක කෙහෙල් කොලේක රාවණගේ චිත්‍රයක් ඇඳා කියලා රාම තරහ වෙලා ගිහිල්ලා ඊට පස්සේ දරුවෙක් මේ දරුවා නිසා සම්බන්ධ කරගන්න පුළුවන් ඒ කියලා මාලින්දලු කියලා දරුවෙක් මේ හදනවා. ඊට පස්සේ දරුවා නැති වුණාට පස්සේ ඍෂිවරයෙක් වෙන දරුවෙක් මවල දුන්නා සීතට මේ ඔබේ දරුවා කියලා. ඒ දරුවා පිළිගත්තේ නැති නිසා තව දරුවෙක් මැව්වා කියලා තව එකක් හැදුවා. ওই විදිහට. එතකොට මේ මැවුම්කාර වාදයක් තමයි දිගටම ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ මැවුම්කාර වාදයත් එක්ක ධර්මයේ කොයිතරම් පටහැනිද? කොයිතරම් ධර්මයෙන් බැහැර වෙලා යනවද? එතකොට මේ විදිහට මිනිසුන්ගේ මුලා වෙලා යන දේවල් එන්නේ මිනිසුන්ට ශ්‍රද්ධාව නැහැ බුද්ධ වචනේ පිළිගන්නට. බුදුරජාණන් වහන්සේ කිරි ශ්‍රද්ධාව නැතිකමයි, දහම් දැනුමක් නැතිකමයි, ඉතිහාස දැනුමත් හරියට නැතිකම නිසා තමයි මේ විනාශයට ගොදුරුනේ මිනිස්සු. එතකොට බලන්න ඒ පණ්ඩුවාස දේව රජුගේ ලංකාවට ආවට පස්සේ ඇතිවෙච්ච කුවේණි කරපු සාපයෙන් පණ්ඩුවාස දේව රජුගේ අසනීප වුණා කියලා මේ පස්සේ කාලේ හදාගත්තු වුණා. එතකොට මේ අර පන් කුවේණි කරපු සාපේ නිසා पंडुदास देवराज්ජුරු අසනීප වුණා. ඒ නිසා අර පණ්ඩුදාස දේවරජ්ජුරුවන්ට සුවපත් වීම පිණිස කියලා කොහොඹාකංකාරය කරන්නට ඕනේ කියලා ඉන්දියාවෙන් එව්ව කියනවා ඊශ්වර අර රාමගේ පුතා එවන්ට රාමගේ පුතාලා දෙන්න මවපු එක්කෙනයි අර ඇත්ත පුතයි සෙල්ලම් කර කර ඉන්නකොට ඌරෙකුගේ වෙස්යක් මැව්වා කියනවා මේ දෙවි කෙනෙක්. ඌරෙකුගේ වෙස්යක් මවලා ඒ ඌරට ඌර ඇවිල්ලා අර සෙල්ලම් කරන තැන ඔක්කොම පොළව හැරුවා කියනවා. ඒකට ඌර කෙරෙහි තරහ ඇවිස්සලා ඒ දරුවෝ දෙන්න ඊතල දුනු ඊතල අරගෙන පස්සෙන් පැන්නුවා. පස්සෙන් පන්නගෙන එද්දී ඒ ඌර ලංකාවටම පැන්න කියනවා. ලංකාවට පැන්නට පස්සේ අර කොළුකටව දෙන්නත් ලංකාවට පැන්න කියනවා. එතකොට රාමගේ පුතාලා දෙන්න කොයිතරම් මිත්‍යාවද්ද කොයිතරම් නොපිළිගත හැකි දෙයක්ද මිනිස්සු අතරට මේ ධර්මයේ ඉතිහාස කරුණු දාලා මිනිස්සු අතරට බැස්සෙව්වේ. ඊට පස්සේ ඇවිල්ලා මෙහි ඇවිල්ලා කෝබාකංකාරය කරලා එහෙමම හන්තාන කන්දේ දේවාලයක් හැදුවා කියනවා කෝවිලක් හැදුවා කියනවා ඒ රාමගේ පුතාට. ඉතිහාසයේ කොයිතරම් විනාශ කළාද කොයිතරම් විකෘතියට ගිහිලාද ඒ හන්තාන సంతානන් තොටින් ගොඩ බැස්ස නිසා කන්දට නම තිබ්බ කියනවා හන්තාන කියලා. ඒතර මේ වගේ දේවල් ඔස්සේ තමයි මිනිස්සුන්ගේ ඔළුව වලට ටික ටික මේ රාවණ ඉතිහාසයක් බැස්සෙව්වේ. ජනප්‍රවාද ගොඩක් ඇති කෙරෙව්වේ. ඒ ජනප්‍රවාද ඇති කර කර අපේ තිබිච්ච සැබෑ ඉතිහාසය අයින් කළා. මිනිස්සුන්ට දැන් ඒව අයින් කරගන්න බැරි මට්ටමට ගිහිල්ලා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මම දැක්ක මේ ළඟදී කියනවා කිසිම සාක්ෂියක් සාධකයක් නැහැ පුරාවස්තුවක් හම්බෙච්ච එකක් නැහැ රාවණ ඓතිහාසික තොරතුරක් කියලා. ඊළඟට නොඑක කැණීම් කරනවා ලස්සන උදාහරණිකුත් ගෙන හර දැක්වුවා. කොයිතරම් ලිං කපනවද වැසිකිලි වලවල් කපනවද මේ ලංකා භූමියේ හම්බෙනවනම් හම්බෙන්න එපයි කියනවා. කැනීම් කරන්න කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ලංකා භූමිය පුරා කොයිතරම් පොළව හාරනවද වැසිකිලි වලවල් හාරන්න. කොයිතරම් හාරනවද ලිං හාරන්නට නලලින් ගහනවා. හම්බෙන්න එපාය. මුකුත් හම්බුනේ නැහැ කියනවා. මෙතෙක් කලකට හම්බෙච්ච නොවිච්ච දෙයක් පස්සේ මේ දුවන්නේ මේ මිසදිටු මතවාද පස්සේ දුවන්නේ කුමන අරමුණකටද කුමකටද කාගේ බලපෑමක් මතද කියලා හොයන්ට කාලයයි මේ. මේ ඉතිහාස දේශනා බලද්දි බුදු කෙනෙක් බුදු වෙසින් දැකලා අතීත විස්තරයක් මේ විදිහට උනේ කියලා රහතන් වහන්සේලා පොත්වල දැන් බොහෝ පිරිසක් මහාවංශය ප්‍රතික්ෂේප කරනවා. මහාවංශය ප්‍රතික්ෂේප කරන තැනට එන්නේ රහතන් වහන්සේලා ලියපු එක නෙවෙයි කියලා. නමුත් මේ බලන්න මේක රහතන් වහන්සේලා ලියපු එක. එතකොට මේව රහතන් වහන්සේලා ලියලා මේව තියෙනවනම් මහාවංශය හරියටම බුද්ධ දේශනාවට ගැළපිලා යනවනේ. මේ ලස්සන්ට ගැළපිලා යන්නේ. එතකොට ඒ සංඝ පරම්පරාවක් ලියාගෙන ආවේ බොරුවක් නෙවෙයි. සත්‍ය වූ දේම සත්‍ය වශයෙන්ම ලියලා තියෙන දේ. ඒ තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ හරියටම හරි. භාගතුන් වහන්සේ හරියටම සම්බුදු නුවණින් දැකලායි මේ ඉතිහාසය අපිට දේශනා කළේ. එතකොට ලංකා ඉතිහාසයේ මේ පැහැදිලි සාක්ෂි සහිත පැහැදිලි දෙයක් මේකේ තියෙනවා. එතකොට මිනිහට හම්බුණාය කියලා අපිට කලබල වෙන්න දෙයක් නැහැ. අතීත අවුරුදු 100,000 ගානකට කලින් අතීත අවුරුදු 5000කට 10000කට 14000කට 20000කට කලින් ඇටසැකිලි හම්බුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මේ වෙලෙන්දු ඇවිල්ලා මේ කාලා බීලා තියෙනවා මවලා දීලා තියෙනවා. එතකොට කෝර කියලා ලෙන්වල හම්බුණා කියලා සහල් වර්ග ධාන්‍ය වර්ග ඇට වර්ග හම්බුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මේ මිනිස්සු කාලා බීලා තියෙනවා මෙහි. එතකොට යකින්නිය මවලා දීලා තියෙනවා හදලා දීලා තියෙනවා මේ පරිසරයේ එහෙම එකක් තිබිලා තියෙනවා. එතකොට කැණීම් කරද්දී නගර නිර්මාණය වෙලා තිබ්බ ආරෙමේ කියලා කලබල වෙන දෙයක් නැහැ. සිරිස වාස්තු කියලා නගරයක් තිබිලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු බුද්ධ වචනයයි. ඒ නිසා කලබල නැතුව හොඳට ඉතිහාස ග්‍රන්ථ රහතන් වහන්සේලා නික්ලේශී හදමඩලෙන් ලියපු ග්‍රන්ථ ටිකත් අධ්‍යයනය කරගෙන බුද්ධ දේශනාත් අධ්‍යයනය කරමින් යද්දී අපිට හරි පැහැදිලි හරියටම පැහැදිලි අපේ පැහැදිලි ඉතිහාසයක් තියෙනවා. ඒ පැහැදිලි ඉතිහාසය ලස්සන ඉතිහාසය සිංහල ජාතියේ ආරම්භය ඒ පරම්පරාව සංඝ පරම්පරාව ලියාගෙන ආවේ බද්දකච්චායනා කුමරියත් බද්දකච්චායනා කුමරියගේ අනුරාධ ශාක්‍යයා ඊළඟට රෝහණ ශාක්‍යයා උරුවේල ශාක්‍යයා ඊළඟට නොයෙක් ආකාරයෙන් අපේ දීගාව ශාක්‍යයා රාම ශාක්‍යයා විජිත ශාක්‍යයා ඇතුළු ශාක්‍ය කුමාරව 6 දෙනා නිසා මනුෂ්‍ය ජනාවාසවල සිංහල පරම්පරාව ආරම්භ වුණා. පණ්ඩුවාස දේව රජුගේ විවාහ කරගත්තේ බද්දකච්චායනා කුමරේ බුදුරජාණන් වහන්සේගේ ලේ ඥාති පරම්පරාවක් බිහි වුණා. ශාක්‍ය වංශ පරම්පරාව. ඒ පරම්පරාව තමයි කිසි දෙයකට කලවම් නොවි කිසි ලේ ධාතු කලවම් නොකරගෙන දිගට අරගෙන ආවා. හොඳ ලස්සන ඉතිහාසයක් අපිට තියෙනවා. අල්ලාවල මේදානන්ත ස්වාමීන් වහන්සේ ලස්සන විස්තරයක් තියෙනවා. පුරා විද්‍යාව ගැන ලස්සන තොරතුරු වල උන්වහන්සේ ලස්සන විග්‍රහයක් කරලා තිබ්බා. උරුවේල ශාක්‍යයා වාසය කරලා තියෙන්නේ උරු කියලා කියන්නේ වැලි වලට. උරුවේල ජනපදය කියලා කියන්නේ උරුවේල කියන්නේ වැලි ගොඩ කියන අර්ථය. එතකොට මේ වැලි කියන අර්ථය තමයි උරුවේල කියන එකෙන් තියෙන්නේ. උරුවේල ශාක්‍යයා බුදුරජාණන්සේගේ ඥාති પરම්පරාවේ ශාක්‍ය ගම්පොළ ප්‍රදේශයේ තමයි වාසය කරලා තියෙන්නේ. එතකොට ගම්පොළ ප්‍රදේශයේ ඒ ගම ඉස්සෙල්ලාම හදාගත්තේ ඒ ශාක්‍යයාගේ නම උරුවේල. උරු කියලා කියන්නේ වැලි පාලියෙන්. එතකොට වැලි කියන අර්ථයෙන් තමයි ගඟ දෙපස නගරේ නිර්මාණය කළා මහවැලි ගම. ඒ මහවැලි ගම මුල් කරගෙන නගරේ නිර්මාණය කරලා ඒ ගඟට නම තිබ්බා මහවැලි ගඟ කියලා. අදටත් ගඟේ නම මහවැලි ගඟ. එතකොට මේ උරුවේල ශාක්‍ය මෙතන පටන් ගත්තේ. රෝහණ ශාක්‍ය රෝහණ පටන් ගත්තා. දීගාව ශාක්‍ය දීගාමඩුල පටන් ගත්තා. විජිත ශාක්‍ය විජිතපුරේ පටන් ගත්තා. අනුරාධ ශාක්‍ය අනුරාධපුරේ පටන් ගත්තා. මේ විදිහට ලේ ධාතු පරම්පරාව ලස්සන රටක් නිර්මාණය කළා. මනුෂ්‍ය ජනාවසර සුදුසු පරිසරයක් හැදුවා. ඒ නිසා තමයි මේ සිංහල පරම්පරාව ශාසනයත් රකිමින් අතීත තොරතුරු ටිකත් රකිමින් මේ ලස්සන රට තුල සුවසේ වාසය කරන්නේ සුවසේ වාසය කළේ. ඒ නිසා හරි පැහැදිලි ඉතිහාසයක් අපිට තියෙද්දී ලස්සන ඉතිහාසයක් තියෙද්දී අපි මේව විකෘති කරගෙන විනාශ කරගන්න ඕනේ නෑ අපේ ඉතිහාසය. ඒ නිසා සියලු දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිදු හදමඩලින් දේශනා කොට වදාළ මේ උතුම් දේශනා ජාතක දේශනාව වලාහස ජාතකයේ කෙරෙහි අවධානය යොමු කරගෙන අපේ ලස්සන ඉතිහාසයේ තොරතුරු ටික රැකගනිත්වා. සියලු දෙනාට ගෞතම බුදුසසුනේ සනාතන රැකවරණය ලබන්ට දුර්ලභ වාසනාව භාග්‍ය උදා වෙත්වා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දින නුවණැස පාදන සිරිසදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහායකත්වයේ දරන්නේ හංගල්ල තිත්තපත්තර පදිංචි පින්වත් චන්ද්‍රසිරි ආනන්ද මහතා, රංගනී ප්‍රනාන්දු මහත්මිය, චිරන්ත ජයසූරිය, නින්දනී ජයසූරිය සහ ප්‍රංශයේ පදිංචි යසින්ත දිනුක්ශ්‍රී ජයසූරිය යන දූ දරුවන් විසින් බලාපොරොත්තු වෙන සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමට, කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට, අපවත් වී වදාළ අනුරාධපුර නැගිනහිර නුවරගම් පළාත ගරු ලේකකාධිකාරී කාටගස් දිගිලිය හේමරතන ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට, මිය පරලොව ගිය WG කරුණාවති, ජස්ටින් ටේමන් ප්‍රනාන්දු, ශ්‍රීමති ප්‍රනාන්දු, JA කුලසිරි, කරුණා සොයිසා සහ මියුරියල් චාලට් ද සිල්වා ආච්චම්මාට පින් අනුමෝදන් කිරීම පිණිස දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට, උදව් උපකාර කළ සියලු පින්වතුන්ට, මහමෙන්නා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരിക පින්වත් දරුවන්ට, අනගාരിക මෑණියන් වහන්සේලාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වේවා කියන අදහසින් දායකත්වයේ දරුවා. රැස්කල සියලු පින් සක්දෙවිඳ ප්‍රධාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපයෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ රැස් කළ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. සසර දුකින් අත මිදෙන්නට මේ පිං උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපවත් වී වදාළ ඒ කහටගස් දිගිලී හේමරතන ස්වාමින් වහන්සේටත් මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පරලෝකයේ නන් සදාන් කළ සියලු ඥාතීන්ට මේ පිං අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිතයේ සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සසර දුකින් අත මිදෙන්නට මේ පිං උපකාර වෙත්වා. සාදු සාදු. මාමිනා වාසී, රට වාසී, ලෝ වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට දායකත්වයේ දරුවේ සියලු පින්වතුන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට තුනුරුවණිය අනන්ත ආශිර්වාදේ, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා, පරලොව සුගතිගාමී වෙත්වා, සසර දුකෙන් අත මිදෙන්නට මේ පිං උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.